sidum namakin minisun atore nidahasin juga ya kesana semua petire magerata ayat apa diguna itu diri ada ya nama gaheduna itu diri ada ya nama gaheduna haling halak hitin hitak bulu naga. හැමදාමත්ම ජනාධිපතිවරණයක් එනකොට හැමෝම කියනවා කිරිවලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කරනවයි කියලා. නමුත් අවසානයේ බහුජාතික සමාගම්වල ප්‍රාණ අපකරුවන් බවට පත්වෙලා කිරි කර්මාන්තේ අමතක වෙනවා. මේ සජිත් ප්‍රේමදාස මොනම බහුජාතික සමාගමකටවත් මොනම රටකටවත් කිසිම පුද්ගලයෙකුටවත් කණ්ඩායමකටවත් මම යටත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපේ මාතෘභූමියට පිට රටවල් වලින් කිරි ආහාර ගෙන්නන වෙනුවට කටින් කියන වචනය හා සමානව අපි අපේ මාතෘභූමියේ කිරි නිෂ්පාදනයෙන් අපි ඉල්ලුමට සැපයුම ලබා දීලා කිරි වලින් අපි ස්වයංපෝෂිත වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මුළුමහත් ශ්‍රී ලංකාවෙත් ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් ත්‍රිරෝධ රථ රියදුරන් සිටිනවා. මේ රටේම ත්‍රිරෝධ රථ රියදුරන්ට ඇපයක් නැතුව ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙනවා විතරක් නෙමෙයි මම අදහස් කරගෙන තිබෙනවා ත්‍රිරෝධ රථ රියදුරන්ට ඒ ලක්ෂ 3ක ණය පොලියක් නැතුව ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ප්‍රදේශෙත් අපේ රටෙත් රැකියා විරහිත උපාධිධාරීන් සිටිනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි අභ්‍යන්තර බාහිර කියලා වෙනසක් මම කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම 16 වෙනිදා බිහි වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා හැටියට රස්සා නැතුව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සියලුම දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන මහපොළවට පය ගහලා ඉන්න සජිත් ප්‍රේමදාසට පෙර පාසල් අධ්‍යාපනය ගැන කාගෙන්වත් ටියුෂන් පන්ති ඕනේ දෙපැත්ත බල බල කතා කියවන්න ටෙලිප්‍රොම්ටර් ඕනේ නැහැ. පෙර පාසල් දරුවන්ගේ ඒ හදවතේ කැක්කුම මගේ හදවතේ තිබෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. පොදුජන එක්සත් පෙරමුණේ උඩුගම ආසන සංවිධායක ගාමිණී මුණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දින සෙනෙහෙරත්න මහතා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරු 20 දෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික ඉන්ද්‍රසක් ගම්පොළ නගරයේ පැවති රැලියට එක්ුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ තවත් රැලියක් ඊයේ අම්බලන්ගොඩ රංගරේදී පැවැතුණා. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. අද මේ දේශපාලනය ගැන කරුණා කළා පාට කණ්ණාඩි වලින් බලන්න එපා, රතු පාට නිල් පාට කණ්ණාඩි වලින් බලන්න එපා, වපර ඇයින් බලන්න එපා, යථාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අසුරු කරදාන් විපාකං පරිදේවසී කියලා ගාථාව. යම්කිසි ක්‍රියාවක් කිරීමෙන් පස්සේ ඒකේ විපාක ගැන සිතනකොට පසුතැවිලිසේ වෙන්න සිදු වෙනවා නම් ඒ වගේ ක්‍රියාවන් වලින් බලකින්න. යම්කිසි ක්‍රියාවක් කරලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්‍රියාවල් කරන්න කියලා. මේ වේදිකාවට කිට්ටු වෙන්න හිත හදාගත්තේ නැති උදවියගේ ඔළුවලට කතා කරලා මට කියන්න තියෙන්නේ 16 වෙනිද ගන්න තීරණය පසුතැවිලි වෙන්න තීරණයක් කරගන්නට එපා. රණවිරුව ඉරේ ගිහිල්ලා ඉන්න ඇයට අපිට කියන්න බෑ පැය 24න් එළියට දානවා කියලා. නමුත් අපි රණවිරුවන්ට අනිවාර්යෙන් සාධාරණීකරණය කරනවා. කිසිම රණවිරුවෙකුට අසාධාරණයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අර කටුනායක EPF බේරගන්න කතා කරපුවාට වැඩි දියුණුව වගේ භූමිජල සහනාධාරයේ ඉන්නලා ඇන්ටනිට වැඩි දියුණුව හලාවත ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ. අපි ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙනවා. ජනතාවගේ පැත්තට හරවන තුවක්කුව කොකා ගස්සන එක අපි මේ නිවට බියගුළු වැඩ කරන්නේ. රාජපක්ෂලට ඒවා පුරුදු වුණා.
ස්වභාවික මුහුදු පිහිනුම් තටාකය සහ ආශ්‍රිත බල ප්‍රදේශ සංචාරක ක්ෂේත්‍ර හැටියට සංවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අම්බලන්ගොඩ බල ප්‍රදේශයේ වෙස් පුහුණු රූකඩහා දේශීය රංග කලාව ලොව දිනාගත්ත ඒ නාට්‍ය කලාව ඒ රූකඩ කලාව වැඩි දියුණු කරන්නට ශක්තිමත් කරන්නට අපේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඔබලාගේ බල ප්‍රදේශයේ පුල්වත් රෝහල මූලික රෝහලක් හැටියට සංවර්ධනය කරලා ඒ රෝහලට ලබා දිය යුතු පහසුම් ටික ලබා දෙන්නට අපි කටයුතු කරනවා.